ුවන් සරණයි දුවේ පුතේ අද මම කියල දෙන්නේ යන්න ඔයාලාට අපේ යනු බුදු මිහිඳ මාහිමි ගැන තිං යාල දන්නවා අපි පොසොන්නේකටත් මිඳදු හාමුදුරුවන් සිහි කරලා ිහින්තලාවක් හදනවා ඉතින් ඒ මිහිඳ හාමුදරුවන් ගැන තමයි අද ම ඔල්ලාට කියල දෙන්නේ යන්නේ ඉතින් ලක්දිවට පෑයූ පොසොන් සඳ කියලාත් අපි මේ අපේ යනු බුදු මහිදු හරාතන් වහන්සේ හදුන්නනවා ඉතින් උන්වහන්සේ දම්ඹදිව රජ කළ ධර්මාශෝක මහාදිරාජයාගේ පුතා වෙනවා. ඉතින් වේදීසකීන නගරයෙහි දේවී නම් බිසවගේ උන්වහන්සේගේ මෑනියෝද වෙනවා. ඉතින්දුවේ පුතේ සංගමිත්තා රහත්තෙරණය ගැන තහල ඇතිනි සංගමිත්තා මහත්තෙරණිය කියන්නේ. බිහිඳුමාහිමියන්ගේ සොහොයුරිය සංගමිත්තා රහත්තෙරණය. ඉතින් විසිවැනි වයේදී පැවිද්දහා උපසම්පදාවලද මහින්දකුමාරයා පැවිදිූ දිනම මහරහත් බවට පත්වෙනවා. තින්පුතේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ තමයි මොග්ගලී පුත්තතිස්ස කියන මහරහතන් වහන්සේ. මෙ ඔයාලටත් තින්නවනි ගොරුවරු එතකොට ඒවගේ තමයි අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරය තමයි. මොං කලේ පුද්ධතිස්ස කියන මහරහතන් වහන්සේ. ඉතින් අපේ රටට බුදු දහම රැගෙන වැඩම කළේ මිහිදෝ මහාරහතන් වහන්සේ උන්වහන්සේ අපේ රටට වඩින විට අපේ රටේ රජකම් කළේ දේවානම් පියතිස්ස කියන රජතුමා. අපි බලමු දැන් මේ දේවානම් පියතිස්ස ජතුමා කිය කවද කියලා. දේවානම් පියතිස්ස රජතුමාගේ පියා තමයි පුතේ මෝට සීව කියන රජතුමා ඉතින් මේ දෙවන පැතිස් රජතුමාගේ මුල් නම තමයි තිස්ස එතකොට දෙවියන්ට ප්‍රිය යන ගෞරවනාමයෙන් හැඳින්ව උදාඹදිව ධර්මාශෝක රජතුමා මෙතු මාටත් එම දේවානම් පියයනනාමය ලබා දුන්න ඉතින් පුතේදා ඉඳලා දේවානම් පියතිස්ස යන නමින් අපේ මේ තිස්ස රජතුමා හැඳෙන්වනා මෙිහිඳුම හරහතන් වහන්සේට රජතුමා පළමුුවෙන්ම මොනගසුනේ අනුරාධපුරයේ මිස්සක පර්වතයා සලදි. රජතුමා හරීම බුද්තිමත්. මෙිහිඳුම හරහතන් වහන්සේ විසින් අසන ලද සියලම ප්‍රශ්නවලට හරියටම උත්තර දුන්නා. ඉතින් අපේ රට හොඳ රටක් බවට පත්වුණේ මේ දෙවන පැතිස් රජතුමා බුදුදහම පැතිරවීමට උදව් කළ නිසයි. හිදු හමුදුරුවන් නැතුළු ධර්මදෝත කණ්ඩායම අපේ රටේ මිහින් තලයට වැඩම කලාා. ඉතින් මිහිදුමහරහතන් වහන්සේ පැවිති වූයේත් බුදු දහමරැගෙන ලංකාවට වැඩම කළේත් සිය පියානන් වූ ධර්මාශෝක රජතුමාගේ බලාපොරොත්තුවක් ඉටුකිරීමට තමන් වෙත පැවරුණු කටයුතු සාර්ථකවඉටු කිරීමට අවශ්‍ය දක්ෂකම නුවන මිහිඳු මාහිමියන් සතුව තිබුණා. උදුදහම පැතිරවීමට අවශ්‍ය උදවපකාර එකලා අපේ රටේ රජතුමාගෙන් ලබාගන්න පොළුවන් වුණන ඒ දේවානම් පියතිස් රජදමාගෙන් එසේ හැකිවුණේ උන්වහන්සේ තුළත් පැපති සහද දක්ෂකමනිසා. ඉතින් පුතේ සගමිත්තා තෙරණය ගෙනත් අපි කතාගලානි සංගමිත්තා තෙරණීන් වහන්සේ ශ්‍රීමමහබෝධීන් වහන්සේගේ දකුණු ශාකාාවත් අපේ රටට වැඩම කරවාගත්තේ අපේ මේ අන්නු බුදු මිහිඳ මාහිමියන් විසින්මයි උන්වහන්සේගේ උපදෙස් අනුව සංගමිත්තා තෙරණය වැඩම කරවීම නිසා අපේ රටේ කාන්තාවන්ට පැවිදිවීමට ඉඩ සැලසුනා. උන්වහන්සේ අපේ රටේ දරුවන් පැවැදි කර බුද්ධ ධර්මයක් තිගැනවා. ශ්‍රීීම හාබෝධීන් වහන්සේගේ අංකුර අපේ රටේ බොහෝ ප්‍රදේශවල රෝපණය කරවීමට කටයුතු කලාා. බොහෝ වෙහෙර විහාරද ගොඩනැගීමට අනුශාසනාක් කලා. තින්පුුතේ මිහිදු හාමුදුරුවන් අපේ තිස්ස කුමාරයට දේවවානම් පේ දෙෙස්ස රජතුමාට කියපු ගාතාවක් දේශනා කලපු ගාතාවක් මං කියන්නක ඔන්න වල ආගන්නකො සමනාමයං මහාරාජ දම්ම රාජස්ස සාවකා තමේව ඉතින් මේ ගාතාව අපේ දේවානම් පිරිතිස්ස රජතුමාට දේශනා කලාන්තින් අපේ රජතුමා සද හම්සරෙන කියා ඉතින් පුතේ බලන්නකො අපේ රට හොඳ රටක් බවට පත් වෙන්න දවානම් පියතිස්ස රජතුමාත් ුඩක් කටයුතු කලානේ ඉතින් මිහින්තලයේ ආරාම ඉදිකරවා දුන්නම් අනුරාධපුරේ මාහමය වුනා වයන බුදුසසුන්ට පූජා කලා අපේ රටේ මුල්ම පන්සල හැටියට සැලකෙන මහා විහාරයද සාදා පූජා කළේ දෙවන පැතිස් රජතුමයි. මිඳු මහරහතන් වහන්සේ වැඩම කලාට පසුව සෑදවූ මුල්මදාගප තූපාරාමයයි. එය කරවූයේත් අපේ මේ, දේවානම් පියදිස් රජතුමයි උසසුනටත් අපේ රටටත් ඉමහත් සේවාවකිටගරපු දෙවන පෑතිෙස් රජතුමා අවුරුදුහතලි හක්ම අප රටේ රජකම් කළ ඒ රජතුමාගින් අපේ රටට සිදු වූ සේවය අපි හැම දාම් සිහිපත් කළය උසසුනටත් අපේ රටටත් ඉමහත් සේවාවකිටගරපු දෙවන පෑතිෙස් රජතුමා උපතේ ඔයාලාට හොන්ඳින් වැටහි න ඇති අද මේ පාඩම ප්‍රාතිමිකාංශයේ සියලු දෙනාටම මේ පාඩම ඉතා වැදගත් සහ වටිනා පාඩමක් යලිත් දවසක මෙවැනි පාඩමකි මංවාල හමුවෙන් එනවා එතකං අද මේ පාඩම ප්‍රශ්න වඩ උත්තරලියල ඔයාලමට කමෙන්ටිහකින් දන්වන්න එහෙනම් බුතේ සියලු දෙනාටම තේරුවන් සරෙන් අවරදුහතලි හක්ම අප රටේ රජකම් කලා ඒ රජතුමාගෙන් අපේ රටට සිදු වූ සේවය අපි හැමදාම සිහිපත් කලත්